සම්මා සම්බුදු සරණයි පින්වත් සැමට. සදහවත්නි, අප කයෙන් නිරෝගී වුණත් සිතින් රෝගී වූ මිනිසුන්ට ඇති එකම ඖෂධය වන්නේ ලෞතුරු තථාගත ශ්‍රී සද්ධර්මයේ පමණයි. ඒ ලෞතුරු ශ්‍රී සද්ධර්මයේ පැය 24 දීම ඔබට sannivedanaya කරන බෞද්ධ රූප වාහිනිය මේ පැහිදී විසිරුවා හරින දායකත්ව සත්ธรรม දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදහවත්නි, දේශනාව පැවැත්වීමට මේ මොහොතේදී ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ කුඹුක සිරි වජිරඥාන ධර්මායතනාධිපති අභිධර්මාචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙන්නේ අගෝස්තු මස 1 දිනට උපන් දිනය සමරන මැලේසියාවේ පදිංචි නිලානි සෞම්‍යලතා මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස. සදහවත්නි, විශේෂයෙන්ම මෙම පින්වතුන් අද දින බෞද්ධ මාධ්‍යාලයේ ඔස්සේ විකාශය වන සියලුම වැඩසටහන් වෙනුවෙන් තම සදැහැති පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඔවුන්ගේ ඒ අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුතිමත් භාවයට පත්වේවා යන බලාපොරොත්තුන් පෙරදරි කර ගනිමින් ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේට අප මෙතෙන් සිට ආරාධනා කරමු. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කරවා දෙන හැටියට අවසරයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සන්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං ධම්මීවා කතා අරියෝ වා තුන්හි භාවෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි සැම හිත සුව පිණිස මුළු ලොවටම ධර්මයේ sannivedanaya කරන ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ පැයට විකාශනය කිරීමට නියමිත දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවස විශේෂ දවසක්. බෞද්ධයා මාධ්‍යාලයේ එක පැත්තකින් අද දවස පුරාම මෙයත්තන්ට මේ උත්තරීතර ධර්ම දායාදය සිද්ධ කරන්නේ එක පවුලක සැදැහැති පින්වතුන් එක රාශී වෙලා. එයත්තෝ තම තමන්ගේ ආධ්‍යාත්මික බලාපොරොත්තු ඉටුවේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් රටවැසි ලෝවැසි කොයිකාගේත් දහම් දැනුම වර්ධනය කිරීමේ අදහසින් අද දවස පුරාම සිදුවන මේ ධර්ම දේශනාදී කටයුතුවල සැදැහැති දායකත්වය දරනෝ.
විශේෂයෙන් මැලේසියාවේ පදිංචි නිලානි සෞම්‍යලතා කහවිට මහත්මිය ඇතුළු පවුලේ පින්වතුනුයි මේ උතුම් පින්කම් මාලාව අද දවසේදී සම්පූර්ණත්වයට පත් කරන්නේ. ඉතින් මේ උතුම් පින්කම් මාලාව හා සම්බන්ධව සිටින රටවැසි ලෝවැසි ඔබ අප සියලු දෙනාම ප්‍රාර්ථනා කළ යුතුයි. ප්‍රථම කොට අද දින උපන්දිනයේ සමරන මැලේසියාවේ පදිංචි නිලානි සෞම්‍යලතා කහවිට මහත්මියට මේ සිදු කරන උදාර පින්කමේ අනුහසින් මේ සිදු කරන ධර්ම දායාදයේ අනුහසින් ඔබතුමියට නිදුක් නිරෝගී දිගාසී සම්පත් ලැබෙන සුබ උපන්දිනයක්ම වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටමත් ආශිර්වාදයේ පිණිස වේවා. පවුලේ නමින් පරලෝසපත් වෙලා පින්බලාපොරොත්තුෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතෛශීන් වෙතොත් ඒ හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම වේවා. ඔබ අප සියලු දෙනාටම මේ උදාර පින්කම සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේ දිම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙමු. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා අවවාදයක්. විශේෂයෙන් මේ අවවාදය සිද්ධ කරන්නේ භික්ෂූන් වහන්සේලාට. එනමුත් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුයි කියලා අපේක්ෂාවක් තියෙනවා නම් මේ සසර දුකින් එතර වෙන්න ඕන කියන බලාපොරොත්තුවක් තියෙනවා නම් ආධ්‍යාත්මික දියුණුවක් ඔබ අපේක්ෂා කරනවා නම් ඒ හැම කෙනෙක්ම පිළිගත යුතු බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු අවවාදයක් ඇසුරු කරගෙනයි ධර්මානුශාසනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා සන්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං. පිරිස එකට එකතු වෙච්ච වෙලාවක හමු වෙච්ච වෙලාවක කාරණා දෙකක් සිද්ධ කරන්න. මොනවද මේ කාරණා දෙක? ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ. කතා කරනවා නම් ධර්මය කතා කරන්න. එහෙම නැත්නම් ආර්ය නිහඬියාවෙන් කාලය ගත කරන්න. සාමාන්‍යයෙන් මේ ලෝකේ අපි ඥාතීන් වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්, මිතුරන් වෙන්න පුළුවන්, විවිධ අවස්ථාවලදී වෙන්න පුළුවන්, පිරිස් එකට එකතු වෙනවා, හම්බෙනවා. පිරිසක් හම්බුනහම ඒ හම්බෙලා අපි මොනවද වැඩිපුර කරන්නේ? ඒ හම්බෙලා වැඩිපුරම අපි කරන්නේ විනෝද වෙන එක. කතා කියමින්, අතීතය ආවර්ජනය කරමින්, ඒ වගේම රටේ ලෝකෙ දැකපු දේවල් ගැන කතා කරමින්, එක පැත්තකින් ගත්තහම බොහෝ විට පිරිස එකට එකතු වෙලා සිදු කරන කතා බහක් නිසා අපේ හිත තුල තිබෙන රාග ద్వේෂ මද මෝහාදී කිලිටි සිටිවිලි කෙලෙස් සිටිවිලි ඇවිස්සෙන්න පුළුවන්. වැඩිපුරම පිරිසක් එකට එකතු වුණාම අපි කතා කරන්නේ අපේ කෙලෙස් ඇවිස්සෙන්න හේතු වෙන දේවල්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. යාළුවෝ එකට එකතු වුණාම මොනවද කතා කරන්නේ? ගෙදරට ඥාතීන් එකතු වුණාම මොනවද කතා කරන්නේ? බොහෝ විට අපේ කෙලෙස් වැඩෙන දේවල්, කෙලෙස් ඇවිස්සෙන දේවල් තමයි අපි කතා කරන්නේ. ගිහියෝ විතරක් නෙවෙයි පැවිදි වෙච්ච ඇත්තන්ටත් පිරිසක් එකට එකතු වුණාම බොහෝ විට කෙලෙස් ඇවිස්සෙන්න හේතු වෙන දේවල් කතා කරන්න ඉඩ තියෙනවා.
නිවන පිළිබඳව අපේක්ෂාවක් තියෙන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි කතා කරනවා නම් පිරිසක් එකට එකතු වුණාම ධර්මය කතා කරන්න. බුදුහාමුදුරු කතා කරන්න එපා කියලා නැහැ. කතා කරනවා නම් ධර්මය කතා කරන්න. මොකද හේතුව කෙලෙස් පාලනය කිරීම සඳහායි අපි කතා කරන්න ඕන. මේ සංසාර ගමන පිළිබඳව කල්පනා කරනකොට අනාදිමත් කාලයක් අපි මේ සසරේ සැරිසරනෝ. විවිධ භවවල ඉපදෙමින් ඒ ඒ භවවලදී අපි කරලා තියෙන්නේ මේ කෙලෙස් පෝෂණය කරපු එක මිසක්ක පාලනය කරපු එක නෙවෙයි. අපි ඇවිල්ලා තියෙන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවක නෙවෙයි අනුසෝතගාමී ප්‍රතිපදාවක. දුරු කළ යුතු පාලනය කළ යුතු තණ්හාව වඩමින් පෝෂණය කරමින් ආපු ගමන් මගක් තමයි අපට තියෙන්නේ. ඉතින් මේ සංසාර ගමනේ ගොඩාක් දුරට අපි කතා කරලා තියෙන්නේ කෙලෙස් ඇවිස්සෙන දේවල් තමයි. රාගය ඇවිස්සෙන, ద్వේෂය ඇවිස්සෙන, මදය ඇවිස්සෙන, මෝහය ඇවිස්සෙන දේවල් තමයි වැඩිපුර කතා කරලා තියෙන්නේ. ඉතින් නිවීමක් පිළිබඳව යම් කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඒ කෙනාට බුදුහාමුදුරෝ දීපු අවවාදය තමයි දැන් කෙලෙස් ඇවිස්සෙන දේවල් කතා කරන්න එපා. ධර්මය කතා කරන්න. මොකද මේ ධර්මය කතා කරන තරමට අපට කෙලෙස් පාලනය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ ධර්මය ඔස්සේ පෙන්නන්නේ මේ ලෝකේ යථා ස්වභාවය. මේ ලෝකේ යථා ස්වභාවය කතා කරන තරමට, මේ ලෝකේ යථා ස්වභාවය දැනගන්න තරමට අපට කෙලෙස් පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව පෙන්නුව කතා කරනවන් නම් කෙලෙස් පාලනය කරන්න හේතුවෙන, තමන්ගේ කෙලෙස් පාලනය කරන්න හේතුවෙන, අන් අයගේ කෙලෙස් පාලනය කරන්න හේතුවෙන ධර්මය කතා කරන්න. එහෙම කතා කරන්නේ නැත්තං ආර්ය නිහැඩියාවෙන් කාලය ගත කරන්න. අරියෝවා තුන්හි භාවෝ. තුන්හි භාව කියල කියන්නේ නිශ්ශබ්දතාවය, නිහැඩියාව. නිහඬව ඉන්න එකත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමහර අය කතා කරන්නේ නැතුව නිහඬව හිටියට හිත තුල කිලිටි සිතිවිලි පෝෂණය කරනෝ. නිශ්ශබ්දව හිටියට හිත කුණු වෙලා හිතේ නරක නපුරු කිලිටි සිතිවිලි ගැන තමයි කල්පනා කර කර ඉන්නේ. එතකොට නරක නපුරු කිලිටි සිතිවිලි ගැන හිත හිත ඒ නරක නපුරු කෙලෙස් සිතිවිලි පෝෂණය කරමින් නිහඬව හිටියත් ඒක තමන්ට හානිය පිණිස බලපාන. ඒක එක පැත්තකින් අකුසල භාවනාවක්. සද්ද නැතුව හිටියට, නිහඬව හිටියට ඒ තුලින් තමන්ට සිද්ධ වෙන්නේ අවඩක්. මොකද කල්පනා කරන්නේ නරක දේවල්, කල්පනා කරන්නේ වැරදි දේවල්. ඒක තමන්ට හානිය. ඒකට කියනවා ආර්ය නොවන නිහඬියාවක්. ඒක ශ්‍රේෂ්ඨ නෑ, ඒක සාර්ථක නෑ. එතකොට කතා කරනවා නම් ධර්මය කතා කරන්න කිව්වා. එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය. ආර්ය නිශ්ශබ්දතාවය කියලා කියන්නේ කෙලෙස් පාලනය කරන මනසකින් නිහඬව සිටීම. තව විදියකින් ගත්තාම භාවනා මානසිකාරයෙන් වාසය කිරීම. එතකොට බුදුහාමුදුරු පෙන්නවා පිරිස එකට එකතු වුණාම කතා කරනවා නම් ධර්මය කතා කරන්න, එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවයෙන් භාවනා මානසිකාරයෙන් කුසල සිතිවිලි උපදවාගෙන කටයුතු කරන්න, වාසය කරන්න උනන්දු වෙන්න. මෙන්න මේ අවවාදය අපි හැමෝටම වැදගත්. ඒ නිසා සංසාර ගමන දුක් සහිතයි. මේ දුක් සහිත සංසාර ගමනෙන් එතර වෙන්න ඕන නම් ධර්මය කතා කරන්න, එහෙම නැත්නම් භාවනා මානසිකාරයෙන් නිහඬව ඉන්න.
කතා කරනවා නම් කතා කරන්න කියපු කාරණා කිහිපයක් තියෙනවා. කෙලෙස් පාලනය වීම පිණිස හේතු වන කතා. මෙන්න මේ මාතෘකා පිළිබඳව කතා කළාට කමක් නැහැ. බුදුහාමුදුරුව පෙන්නනවා අත්තනාච අප්පිච්චෝ හෝති අප්පිච්ච කතංච භික්ඛූනම් කත්තා හෝති. තමන් අල්පේච්ඡව තමන් අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් අන් අයටත් අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීම සඳහා උපකාරී වෙන දේවල් කතා කරන්න. අල්පේච්ඡ කියලා කියන්නේ ආසාවල් පාලනය කරපු ස්වභාවයක්. දැන් අපි බොහෝ දුරට කාමයන් පිටුපස ලුහුබඳින එකනේ කරන්නේ. මේ කාමයන් පිටුපස ලුහුබඳින තරමට ඒ කියන්නේ ආසාවල් වැඩි වෙනවා. ආසාවල් වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු කෙලෙස් වලින් බර වෙනවා. අමාරු වෙටෙනවා. අගතිගාමී වෙනවා. අන්තිමේදී පෞකාරිය බවට පත් වෙනවා. සසරේ රැඳී ඉන්නවා. ඒ නිසා මිනිස්සුන්ගේ ආසාවල් වැඩි කරන එක නෙවෙයි කරන්න ඕන. ආසාවල් පාලනය කරන්නයි කතා කරන්න ඕන. දැන් බලන්න කල්පනා කරලා අපි වැඩිපුර කතා කරන්නේ කෙනෙක්ගේ ආසාවල් වැඩි වෙන්න, කෙලෙස් ඇවිස්සෙන්න. ඒක කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිවන් මඟ අනුගමනය කරන කෙනෙක් නම්. නිවන් මඟ අනුගමනය කරන කෙනෙක් හැටියට තමන් ආසාවල් පාලනය කරගනිමින් ඒකට පුළුවන් කාමයන්ගේ ආදීනවය පිළිබඳව මෙනෙහි කරමින් කාමයන්ගෙන් මිදීම පිළිබඳව සිහිපත් කරමින් එහි තිබෙන ආනිසංස පක්ෂය ගැන මෙනෙහි කරමින් මේ ආසාවල් පාලනය කරගෙන ආසාවල් පාලනය කර ගැනීම සඳහා අන් අයව යොමු කරන්න පුළුවන් වෙන විදිහේ කතාවක යෙදෙන්න. බුදුහාමුදුරු පෙන්වන විශේෂයෙන් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අතරේ. ඒ කියන්නේ එක්ව පිළිවෙත් පුරන. දැන් අපි දන්නවා ගිහි ජීවිතයේ අතහැරලා පැවිදි ජීවිතයට එළඹෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණත්තාය කියන අදහසින්. ඒ කියන්නේ සියලු දුක් දුරු කරලා නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ අදහසින්. එහෙම අදහසින් ආපු භික්ෂූන් වහන්සේලාටත් කාමයන් පිළිබඳව ආසාවල් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ කෙලෙස් සිතිවිලි පෝෂණය කරන්න එපා, ඒ කෙලෙස් සිතිවිලි පාලනය කිරීම සඳහා උපකාර කරන්න කියලයි බුදුහාමුදුරු උපදෙස් දෙන්නේ. නැත්නම් සමහරක් විට කෙනෙක්ගේ ආසාවල් වැඩි කරලා ඒකෙනා ඊට පස්සේ ආසාවල් පස්සේ දුවන්න ගිහිල්ලා මේ නිවන් මඟ අවහිර කරගෙන සසරේ දුකට ඒකෙනා පත්වෙන්න පුළුවන්. ඒ නිසා කතා කරනකොට තමනුත් අල්පේච්ඡව අන් අයවත් එතැනට ගෙනෙන්න කතා කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතකොට ඔය ඇත්තෝ ගිහි සමාජය නම් කල්පනා කරන්න ඕන අපිත් මිනිස්සුන්ගේ හිත්වල ආසාවල් වර්ධනය කරන්න නෙවෙයි කතා කරන්න ඕන, ඒව පාලනය කරන්න පුළුවන් වෙන විදියටයි කතා කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තනාච සන්තුට්ඨෝ හෝති සන්තුට්ටි කතංච භික්ඛූනම් කත්තා හෝති. සන්තුට්ඨෝ කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම භික්ෂුවකට අත්‍යවශ්‍ය කාරණයක්. ලැබෙන විදියට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. තමන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන සිව්පස්සේ ලැබෙන්නේ කොහොමද? ඒ ලැබෙන එක පිළිබඳව ලද ආකාරයට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි ලද දෙයින් සතුටු වෙලා අන් අයවත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් කරන්න කතා කරන්නේ.
ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් වෙන විදියට කතා කරන්න. සමහරක්කිට අපි කතා කරනෝ වෙන්න පුළුවන් ලදදීන් ඒ කෙනාව අසතුටට පත් කරන්න. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනා තවදුරටත් ඒ ආසාවල් පිටුපස ලුහු බඳිනෝ. ඒ නිසා අපි උනන්දු වෙන්න ඕන ලදදීන් සතුටු වෙන ඒකට උපකාරී වන යමක් ප්‍රකාශ කරන්න. කතා කරනකොට එහෙමයි. විශේෂයෙන් මේක භික්ෂූන් වහන්සේලාට ලදදීන් සතුටු වෙන්න ඕන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පිටුපස හඹා යන්න පටන් ගන්නවා. ඒවා පිටුපස හඹා යනකොට මොකද වෙන්නේ? නිවන් මඟ අනුගමනය කරන්න තියෙන උවමනාව නැති වෙලා යනවා. ඊළඟට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා තමයි ලබන්න තියෙන ලොකුම දේ කියලා හිතනවා. මේවා බුදුහාමුදුරු භික්ෂූන් වහන්සේලාට විශේෂ කරලා දේශනා කළා. ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් තවත් තියෙන්න ඕන, මීට වඩා තියෙන්න ඕන, මීට වඩා තියෙන්න ඕන කියලා එහෙම ආකල්ප ඇති කර ගන්නවා නම් ඒ කෙනා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පිටුපස දැඩි ලෙස දුවන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට මුළු ජීවිතය පුරාවටම ඒ කියන දේවල් ලබා ගන්න මහන්සි ගන්නවා මිසක්කා එතනින් එහාට සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම සඳහා උනන්දුවක් ඇති කරගන්නේ නැහැ. ඒකේන ශාසනික වශයෙන් පිරිහීමට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා නිවන් මඟ අනුගමනය කරන කෙනෙක් නම් ලද දෙයින් සතුටු වෙමින් අන් අයවත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට ලද දෙයින් සතුටු වෙන පුද්ගලයන් බවට පත් කරගන්න කතා කරන්න. ඒක දෙවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරු පෙන්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අත්තනාච්ච පවිවිත්තෝ හෝති පවිවේක කතංච භික්ඛූනම් කත්තා හෝති. තමන් විවේකය ඇසුරු කරමින් අන් අයටත් විවේකය ඇසුරු කිරීම සඳහා හිත යොමු වෙන්න කතා කරන්න. දෙමෙතනදී අපි විවේකය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්න ඕන. සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉන්න මිනිස්සු විවේකය කියලා හඳුනා ගන්නේ මහන්සි වෙලා නිදිය ගන්න එකට. හොඳට මතක තියාගන්න මහන්සි වෙලා නිදිය ගන්නවා කියන්නේත් විවේකයක් තමයි. හැබැයි නිදියනවා කියන එකම නෙවෙයි විවේකය කියන්නේ. දැන් ඔය නිදිය ගන්න එක තමයි විවේකය කියලා හිතන බොහෝ දෙනෙක් විවේකාරාමය කියනකොට, විවේකාශ්‍රමය කියනකොට සමහරකට හිතන්න පුළුවන් හාමුදුරුවරු නිදියන තැනක්ද මේක කියලා. හොඳට මතක තියාගන්න මේ විවේක කියලා කියන්නේ නිදාගන්න එකම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විවේක තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. කාය විවේක කියලා කියන්නේ මේ ශරීරයට විවේකයකුත් ඕන. ඊළඟට චිත්ත විවේකය. ඒ කියන්නේ තමන්ගේ හිතටත් විවේකයක් ඕන. හිතට විවේකය කියන්නේ ආසාවල් පස්සේ දුවන එක නෙවෙයි. දැපේ මිනිස්සුත් හිතට සහනයක් ගන්න ඕන කියලා දුවන්නේත් කෙලෙස් පස්සෙමනේ. චිත්ත විවේකය කියලා ගත්තහම එතනදී ආධ්‍යාත්මික පැත්තට යොමු වෙච්ච ස්වභාවය. මොකද අපි අතිශයින් කෙලෙස් එක්ක වෙහෙස කර හිතක් තමයි අපට ගොඩාක් දුරට තියෙන්නේ. උදේ නැගිට වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම ආසාවල් පිටුපස ලුහුබඳිමින් විවිධ දේවල් පිළිබඳව ඇලෙමින් විවිධ දේවල් පිළිබඳව ගැටෙමින් යන ස්වરૂපයක් තමයි අපට තියෙන්නේ. ඒ නිසා චිත්ත විවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් හිත මුදවා ගන්නට උනන්දු වීම. අන්න ඒ විවේකය අපට අවශ්‍යයි. ඒකට කියනවා චිත්ත විවේකය කියලා. ඊළඟට උපදි විවේකය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මිදීම. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ විවේකේ උපදි විවේකයක්.
එතකොට කාය විවේකයේ අවශ්‍යයි චිත්ත විවේකයට, චිත්ත විවේකයේ අවශ්‍යයි උපදි විවේකයට. තමන් විවේකයේ ඇසුරු කරමින් අන් අයවත් විවේකයට යොමු කරන්න යොමු වෙන්න කියලා කිව්වා. එක පැත්තකින් බුදුහාමුදුරුවෝ දේශනා කළ අවිවේකී බව කියලා කියන්නේ, ඒ කියන්නේ නිතරම වැඩවල යෙදී සිටීම කියලා කියන්නේ ආධ්‍යාත්මික ගමන මගහරෙන්න හේතුවක් කියලා. මේ කියන්නේ වැඩ කරන්න එපා කියලා නෙවෙයි, අධික ලෙස වැඩවල යෙදී සිටීම. දැන් බලන්න සමහර අය උදේ නැගිට වෙලාව ඉඳලා වැඩ, රාත්‍රී නිින්දට යන මොහොත දක්වා පුදුම විදියට වැඩ ගොඩක් ගොඩ ගහගෙන මිනිස්සු වාසය කරනවා. ඒ වැඩ වැඩි වෙන තරමට මොකද වෙන්නේ, මේ ආධ්‍යාත්මික ගමනේ යන්න ඉඩක් නැති වෙනවා. බොහෝ විට ගොඩක් දෙනෙකුට තියෙන්නේ ආධ්‍යාත්මික ගමනට අදාළ අවිවේකී භාවයක් නෙවෙයි, ගොඩක් දෙනෙකුට තියෙන්නේ කෙලෙස් සමග යන ගමන් මගක්. ඒ නිසා ඒ අවිවේකී බව භයානකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වැඩ අඩු කරගෙන කෙලෙස් පාලනය කිරීම සඳහා විවේකයක් ගන්න ඕන, විවේකය ලබන්න ඕන, ඒක අවශ්‍ය කාරණයක්. ඒ නිසා ගිහියෝ හැටියට කල්පනා කරන්නත් ඕන, වැඩ කරනවා කියලා ආධ්‍යාත්මික දියුණුවක් නොලබා එවගේම භාවනා මානසිකාරයකට හිත යොමු කරන්නත් ඉඩ නොතබා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවනටත් යොමු නොවි, ඔය සමහර අය කියන්නේ පන්සලකටවත් යන්න වෙලා නැ, බණක් අහන්න වෙලාවක් නැ, භාවනාවක් කරන්න වෙලාවක් නැ, ඒ තරම් වැඩ, ඒ වැඩ වැඩි ගතිය, ඒ අවිවේකී බව තමන්ට ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. මොකද හේතුව මේ ආධ්‍යාත්මික උත්තරය අපට මරණින් පසු ගමනට සාර්ථකත්වයේ පිණිස හේතු වන උත්තරයක්. ඒ නිසා මේ වැඩ වැඩි කියන එක මායයට බාධාවක් නෙවෙයි. මට බණක්වත් අහගන්න හම්බුනේ නැහැ, මට සිල් රකින්නවත් හම්බුනේ නැහැ, පන්සලකට යාගන්නවත් හම්බුනේ නැහැ, මට දානයක් දෙන්නවත් හම්බුනේ නැහැ. ඒ නිසා මායෝ ඔය ටික කරගෙන එනකම් පොඩ්ඩක් ඉන්න කියලා නවත්තන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම සඳහා විවේකයේ ඇසුරු කරන්න, විවේකයේ ඇසුරු කරන්න. ගිහි සමාජයේට සම්පූර්ණයෙන් විවේකීව ඉන්න හම්බෙන එකක් නැහැ. එනමුත් තමන්ගේ ජීවිතයේ යම්කිසි කොටසක් වෙන් කරගන්න, දවසේ යම්කිසි කාලපරාසයක් වෙන් කරගන්න, ඒ කාලපරාසය ආධ්‍යාත්මික විවේකයකට යොදවන්න, පැය 24න් අඩුම ගානේ පැයක්වත් වෙන් කරගන්න. අද එහෙමවත් අපේ අය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විවේකයේ ඇසුරු කරමින් අන් අයවත් විවේකයට යොමු කරන දේවල් කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා අත්තනාච අසංසට්ඨෝ හෝති අසංසට්ඨ කතංච භික්ඛූනම් කත්තා හෝති. තමන් පිරිස් සමග වාසය කරන්න ආසාවල් ඇති කරගන්නේ නැතුව, අපි දන්නවා සමහර මිනිස්සු ඉන්නවා ඒ අයට නිතරම පිරිසක් එක්ක තමයි ඉන්න ඕන, හැම වෙලාවෙම කණ්ඩායම් හැටියට ඉන්න ඕන, යාළුවොත් එක්කම ඉන්න ඕන, පිරිසක් එක්කම ඉන්න ඕන. ඒ පිරිසක් එක්ක ඉන්නවා කියන එක කෙලෙස් ඇවිස්සෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා පිරිස එකට එකතු වෙනකොට එතන කෙලෙස් ඇවිස්සෙන්න හේතු හැදෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා මේ තනිව ඉන්නවනම් බ්‍රහ්මෙක් වගේ, දෙන්නෙක් හිටියොත් දෙවිවරු වගේ, තුනට වඩා තුන් දෙනෙක් හිටියොත් ගමක් වගේ, තුනට වඩා වැඩි වුණොත් එතන කෝලාහලයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිරිස වැඩි වෙන්න
එතන කෙලෙස් ඇවිස්සෙන්න හේතු සාධක ගොඩනැගෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් බලන්න ඒවට ඕන තරම් උදාහරණ අපිට ගන්න පුළුවන්. දැන් අපි ගත්තාම පිරිස එකතු වෙන අවස්ථා තියෙනවා. දැන් ගිහියන් හැටියට ඔයත් දන්නවා මගුල් ගෙවල් තියෙනවා. ඒවායේදී අපිට පිරිස එකතු වෙනකොට මම මේ ඒවට යන්න එපා කියලා කියනවා නෙවෙයි, හැබැයි ගියාම වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව ගත්තොත් ඒ තුලින් කෙලෙස් ඇවිස්සෙන්න තියෙන ඉඩකඩ වැඩි. පිරිසක් එකතු වුණාම ඒ ස්වභාවය තියෙනවා. කොහොමද වෙන්නේ? එකක් තමයි ශ්‍රවණ. එක එක්කෙනා පිළිබඳව කතා කරන දේවල් අහනකොට කෙලෙස් වැඩෙන්න ඉඩ තියෙනවා. සමහරකට ස්ත්‍රියක් පිළිබඳව කතා ඇහෙන්න පුළුවන්. සමහරකට පුරුෂයෙක් පිළිබඳව කතාවක් ඇහෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇහෙනකොට මොකද වෙන්නේ? කෙලෙස් ඇවිස්සෙනවා. කෙලෙස් පෝෂණය වෙනවා. ඊළඟට දර්ශන. ඒ කියන්නේ ඒ ඇවිල්ලින්න අය දකින්නකොට කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමුල්ලපන. එයත් එක කතා කරනකොට කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. ඔය කට්ටිය කතා වෙනකොට කට්ටියකට එකතු වුණාම ඔන්න ඔය ප්‍රශ්න එනවා. එක්කෝ ඇලීම් එක්කෝ ගැටීම්. දකින්නකොට එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඊළඟට කතා බහ කරනකොට එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. එක එක්කෙනා ගැන අහගෙන ඉන්නකොට එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඊළඟට ඒ අය ළඟ තියෙන බඩු බාහිරාදිය දකින්නකොට මේ කෙනා ළඟ තියෙන ඔරලෝසුව ගණන් අධික ඔරලෝසුව කරිම ලස්සනයි, මේ කෙනා ළඟ තියෙන ජංගම දුරකතනේ මේ කෙනා ඇඳගෙන ඇවිල්ලා තියෙන ඇඳුම, මේ කෙනා පැළඳගෙන ඇවිල්ලා තියෙන සපත්තු කුට්ටම, ඒ විදියට ඒ අයගේ බඩු බාහිරාදිය දකින්නකොට ඒවා කෙරෙහි ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඒ ඇවිල්ලින්න අයත් එක්ක කායිකව ගැටෙන්න ගත්තාම ස්පර්ශය නිසා එක්කෝ ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පිරිසක් එක්ක ඉන්නකොට ඔන්න ඔය කෙලෙස් ඇවිස්සෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ දේශනා කළා පිරිස එකතු වෙනකොට ඔන්න ඔය තියෙන කාරණා, කෙලෙස් ඇවිස්සෙන්න හේතු වෙන කාරණා පෝෂණය වෙන්න පුළුවන්. ඒ නිසා නිතර කණ්ඩායම් හැටියට ඉන්න පුරුදු වෙන්න එපා. ඒ කියන්නේ කල්ලි ගැහිලා ඕපාදූප කියවමින් අර්ථ රහිත දේවල් කතා කරමින් එහෙම ඉන්න උත්සාහ කරන්න එපා. තමන් තමන්ගේ ආධ්‍යාත්මික සුවය ලබා ගැනීම සඳහා හුදෙකලාව වාසය කරන්න උනන්දු වෙන්න. තමන් හුදෙකලාව වාසය කරමින් හුදෙකලාව වාසය කිරීම සඳහා අන් අයව යොදවන්න යොමු කරවන්න පුළුවන් වෙන විදියේ කතා බහක යෙදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. ඒ වගේම තමයි ඊළඟට අත්තනාච ආරද්ධ විරියෝ හෝති විරියාරම්භ කතංච භික්ඛූනම් කත්තා හෝති. තමන් වීර්‍යවන්තව අන්නයගේ වීර්‍යයත් වර්ධනය වෙන විදියට කතා කරන්න. තමනුත් වීර්‍යවන්ත වෙමින් මේකේ කතා කරනකොට තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ගැනත් කල්පනා කරලා තමයි යන්නේ. එතකොට තමන්ගේ ජීවිත ගමනේ ආධ්‍යාත්මික දියුණුවට අවශ්‍ය කරන වීරය උපදවමින් අන් අයගේ වීරයද උපදවා ගැනීම සඳහා කතා කරන්න. එහෙම නැත්නම් තමනුත් උදාසීන වෙමින් අන් අයවත් උදාසීන කරන කතා බහකට යන්න එපා. ඒක වෙනසීමට හේතුවක්. සැනසීමට නම් තමන් උත්සාහය ප්‍රගුණ කරමින් අන් අයගෙත් වීරිය උත්සාහය වැඩි කරවන්න ඕන. මොනවද මේ කළ යුතු වීරය? උපන් අකුසල් දුරු කිරීම තමන් විසින් සිද්ධ කරන්න ඕන. ඒ සඳහා යොදවන්න ඕන. නූපන් අකුසල් නූපදවන්න වීරය කරන්න ඕන. අන් අයටත් ඒ මගට යොමු කරවන්න ඕන. නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වීරය කරන්න ඕන. අන් අයටත් ඒ නූපන් කුසල් උපදවන්න කතා කරන්න ඕන. උපන් කුසල් වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕන.
අන් අයගේ උපන් කුසල් වර්ධනය කරන්න කතා කරන්න ඕන. ඒ කියන්නේ කතා කරනකොට කතා කරන්න කෙනෙකුගේ නූපන් අකුසල් නූපදින්න. උපන් අකුසල් දුරු වෙන්න. නූපන් කුසල් උපදවන්න. උපන් කුසල් වඩා වර්ධනය කරන්න. අන්න ඒ විදිහට කතා කරනවා නම් ඒ කියන්නේ වීර්‍ය ආරම්භ කිරීමට හේතු වෙන කතා බහ. වීර්‍යවන්ත වීමේ තිබෙන ආනිසංස පක්ෂය පිළිබඳව කතා කරන්න. ඒ වගේම උදාසීන වීමෙන් ලැබෙන ආදීන වේ පිළිබඳ කතා කරන්න. එතකොට වීර්‍ය ආරම්භ කිරීමෙන් ලැබෙන ආනිසංස පක්ෂය කල්පනා කරන කෙනෙකුට සැනසෙන්න නිවෙන්න පුළුවන්කම ලැබෙනවා. අද ගත්තාම කතා කළොත් එක්කෝ වීර්‍ය වර්ධනය කිරීම පිණිස හේතු වෙන කතාවක් නෙවෙයි, වීර්‍ය අඩු වෙන්න හේතු වෙන කතාවක්. ඒක කවදාකවත් කරන්න හොඳ දෙයක් නෙවෙයි. දැන් තමන්ට හමු වෙන භික්ෂුන් වහන්සේලා වුණත් මේ ශාසනය තුල උන්වහන්සේලා වැඩ ඉන්නේ දැඩි වීර්‍යයකින්. ඒක අමුතුවෙන් කියන්න ඕන නැනේ. මේ සමාජය තුල ජීවත් වෙන හැම කෙනෙක්ම දන්නවා මේ සමාජයේ කොයි වගේ තැනකද දැන් තියෙන්නේ කියලා. එතකොට මේ වගේ අවස්ථාවක විවිධ ආශාවල් අවුස්සන, විවිධ කිලිටි සිතිවිලි අවුස්සන දේවල් බොහෝමයක් පෙනිපෙනි, බොහෝ දේවල් ඇහෙද්දි, බොහෝ දේවල් දකින්න ලැබෙද්දි, කෙලෙස් ඇවිස්සෙන්න ඉඩකඩ ලබා දෙද්දි, සමාජයේ විසින් අන් අයගේ කෙලෙස් අවුස්සමින් කටයුතු කරන පරිසරයක් ගොඩ නැගෙද්දී යම්කිසි භික්ෂුවක් මේ ආශාවල් පාලනය කරගෙන වැඩ ඉන්නවා කියන්නේ උන්වහන්සේලා කරන්නේ දැඩි වීරයක්. ඒක කරන්න ලේසි එකක් නෙවෙයි. ඉතින් උන්වහන්සේලාගේ ඒ වීර්‍ය වර්ධනය වීම පිණිස කතා කරන්න ඕන. මහණකම එපා වෙන විදියට නෙවෙයි, පැවිද්ද එපා වෙන විදියට නෙවෙයි, ඒ මග ඉදිරියට ගමන් කිරීම පිණිස උපකාරී වෙන විදියටයි කතා කරන්න ඕන. ඉතින් බුදුහාමුදුරු දේශනා කළා භික්ෂූන් වහන්සේලාට තමනුත් වීරය උපදවාගෙන අන් අයගේ වීරය වැඩෙන්න කතා කරන්න. ඒකයි බුදුහාමුදුරු අගය කළේ. ශාසනික වශයෙන් යම්කිසි භික්ෂූන් වහන්සේ නමකට මේ ශාසනයේ වැඩවාසය කිරීම පිළිබඳව උදාසීන වීමක් ඇති වුණා නම් ඒ උදාසීන වෙච්ච තැනදී තවත් හිත වැටෙන්න කතා කරන්නේ නැතුව ඒ කෙනාගේ වීර්‍ය වර්ධනය වෙන්න කතා කරන්න. බුදුහාමුදුරු එහෙම කතා කළා. වීර්‍ය අඩු වෙච්ච උදාසීන වෙච්ච අය බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා මට මේ මහණකම ඉන්න බෑ, මට යන්න ඕන කියලා කියනකොට බුදුහාමුදුරු වීර්‍ය ආරම්භ කිරීම සඳහා හේතු වෙන උපදෙස් ලබා දුන්නා. ඒ තුලින් සැනසුණු උතුමන් බොහෝ ප්‍රමාණයක් වැඩ ඉන්නෝ. ඉතින් නිසා තමනුත් වීර්‍යවන්ත වෙමින් අන් අයවත් වීරයෙන් ශක්තිමත් කරන්න. ඒක අපේ සමාජයට ගන්න පුළුවන් අධ්‍යාපනික වශයෙන්, ආර්ථිකමය වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන්, මේ හැම අංශයකින් මෙහෙමයි. තමනුත් අධ්‍යාපනය සාර්ථක කරගෙන අන් අයටත් අධ්‍යාපනයෙන් ඉහළට යන්න කතා කරන්න. කවදාකවත් කෙනෙක්ගේ අධ්‍යාපනයක් වැටෙන්න කතා කරන්න එපා. සමහර අය ඉන්නවා තමන් ඉගෙන ගන්නෙ නැහැ, අනිත් මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. අධ්‍යාපනය පිළිබඳව තියෙන ආකල්පය නැති කරලා දානෝ. ඉගෙන ගන්න ඕනේ නැහැ කියන සංකල්පයක් සමාජගත කරනෝ. මේ වෙනකොට එහෙම සංකල්ප, එහෙම අදහස් මේ ඇති කරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නෝ. ඉගෙනගෙන වැඩක් නැහැ, මොකටද ඉගෙන ගන්නෙ? තමනුත් ඉගෙනගෙන නැහැ, අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. ඒව බොහොම පහත් වැඩ. හැම වෙලාවෙම අධ්‍යාපනයෙන් ඉහළට යන්න අපේ දරුවන්ට, තරුණයන්ට උපදෙස් දෙන්න ඕන. මම මේ ධර්මයට, ධර්මකාරණාවම සමාජයට අවශ්‍ය කරන පැත්තකට යොමු කළේ. ඊළඟට ආර්ථිකය ශක්තිමත් කරගන්න උවමනාව ඇති කරවන්න. ඕක කරලා හරියන්නේ නැහැ, වැඩක් නැහැ, දියුණු වෙන්න බෑ, උදාසීන කරන්න එපා. කෙනෙකුගේ වීරය වැඩෙන්න කතා කරන්න. ඒකෙනා යම්කිසි දියුණුවක් තියෙනවා නම් ඒ දියුණුව අගය කරන්න.
ඒ දියුණු වගේ කරන්න. අන්න එහෙම ස්වභාවයක් අපි ඇති කරගන්න ඕන. වීර්ය වර්ධනය කරවන්න ඕන. වීර්ය උපදවන්න උනන්දු වෙන්න ඕන. අර තියෙන්නේ තරුවක් අරමුණු කරගෙන ඉහළට හිතලා ගහකට නැගගත්ත් ඇති පල්ලමේ ඉඳලා සද්ධන්ත කුලේ ගිජි දෙකු කුලකට ඇනලා දල බිඳිලා දුක්කුනේ නෑ කළ වෙර හිතලා. ඒ නිසා මේ වීර්යය වැඩි වෙන්න කතා කරන්න. තරුවක් ගන්න ඕන කියලා හිතලා පොළොවේ ඉඳලා ගහකට නැග්ගත් ඇති කියන මොකද තරුවට ලං වෙලා. සද්ධන්ත කුලේ මහ ඇතෙක් පර්වතයක් පෙරලනවා කියලා දල දෙකෙන් ගැහුවලු. දල කැඩිලා ගියා. දල බිඳුනත් දුක් උනේ නෑ කළ වෙර හිතලා. මම වීර්‍යවන්ත කෙනෙක් කියලා දුක්ුනේ නෑ කියනවා. ඉතින් ඒ නිසා වීර්‍ය පදවන්න කතා කරන්න. අධ්‍යාපනික, ආර්ථික, ආධ්‍යාත්මික මේ හැමංශකින්ම කෙනෙකුට දියුණුව කරා ගමන් කරන්න උදව් කරන්න. තමනුත් දියුණුව කරා යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අත්තනාච සීල සම්පන්නෝ හෝති සීල සම්පදා කතංච බික්ඛූ නං කත්තා හෝති. තමන් සිල්වන්ත වෙමින් කය වචනය කියන දොරටු දෙක සංවර කරගෙන සීලය ආරක්ෂා කරගනිමින් අන් අයගේ සීලයත් රැකෙන විදියට අන් අයවත් සිල්වත් කරන විදියට කතා කරන්න. සීලේ අනුහස් සීලේ ආනිසංස කතා කරන්න. සිල්වත් වීමේ වැදගත්කම ගැන කතා කරන්න. තමනුත් සිල්වත් වෙන්න. ඒ නිසා තමන් සිල්වත් වෙමින් අන් අයවත් සිල්වත් කිරීම සඳහා කතා කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා. අද ගොඩාක් දුරට දකින්න ලැබෙන්නේ තමන් දුස්සීල වෙලා අනිත් අයවත් දුස්සීල කරන්න තමයි කතා කරන්නේ. තමන් වැරදි පාරවල්වල ගිහිල්ලා අනිත් අයවත් ඇදගෙන යන්න හදන ඔය වැරදි පාරේ. තමන්ගේ කායික සංවරයක් නැති කරගෙන වාචසික සංවරයක් නැති කරගෙන අන් අයගේ කායික සංවරයක් නැති කරනවා. අන් අයගේ වාචසික සංවරයක් නැති කරනවා. ඒක බොහොම වැරදි වැඩක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් සිල්වත් වෙමින් අන් අයවත් සීලය තුල රඳවා ගන්න කතා කරන්න. දුස්සීල කරන්න නෙවෙයි. දුස්සීල කරන්න කතා කරන්න එපා. සිල්වත් කරන්න, සීලය ආරක්ෂා කරවන්න කතා කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. ඒ වගේම අත්තනාච සමාධි සම්පන්නෝ හෝති සමාධි සම්පදා කතංච බික්ඛූ නං කත්තා හෝති. ඊළඟට කතා කරන්න කිව්වා තමන් සමාධිය ඇති කරගෙන. ඒ කියන්නේ තමන්ගේ හිත තුල නැගිටලා තියෙන කෙලෙස් ධර්ම පාලනය කරගෙන කෙලෙස් යටපත් කරගෙන. සමාධිය කියන්නේ ඒකයි. කෙලෙස් යටපත් කරගෙන අන් අයගේ කෙලෙස් යටපත් කරන්න උපදෙස් දෙන්න කතා කරන්න. ඒ කියන්නේ තමන්ගෙත් සමාධිය ප්‍රගුණ කරමින් අන් අයගෙත් සමාධිය ඇති කරවන්න කතා කරන්න. මිනිසුන්ගේ හිත අවුස්සන්න කතා කරන්න එපා. හිතේ කෙලෙස් පාලනය කරගෙන ඉන්න අයගේ කෙලෙස් ඇවිස්සෙන්න කතා කරන්න එපා. කතා කරනවා නම් කතා කරන්න තමන්ගේ සමාධියත් ආරක්ෂා කරගෙන අන් අයගේ සමාධියත් රැකෙන විදියට කතා කරන්න. සමාධිය ඇති වෙන්න කතා කරන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අත්තනාච පඤ්ඤා සම්පන්නෝ හෝති පඤ්ඤා සම්පදා කතංච බික්ඛූ නං කත්තා හෝති. තමන් ප්‍රඥාව අවදි කරගෙන ප්‍රඥාව උපදවාගෙන, ඒ කියන්නේ කෙලෙස් විනාශ කිරීම සඳහා අවශ්‍ය කරන ඒ ගුණාංග පෝෂණය කරමින් අන් අයගේ ප්‍රඥාවත් අවදි කරවන්න කතා කරන්න. මිනිසුන්ව අඥානිය බවට පත් කරන්න නෙවෙයි කතා කරන්න ඕන, එයගේ ප්‍රඥාව උපදවන්න කතා කරන්න. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී නීවරණ ධර්ම යටපත් වීම පිණිස කතා කරන්න. ධර්මය කතා කරන්න. එවිට ප්‍රඥාව ඉස්මතු වෙනවා. ප්‍රඥාව ඉස්මතු කරගෙන අන් අයගේ ප්‍රඥාවත් වැඩෙන්න කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඒවගේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා අත්තනාච විමුක්ති සම්පන්නෝ හෝති විමුක්ති සම්පදා කතංච බික්කූනං කත්තා හෝති. තමන් මගඵල පිළිබඳව අවබෝධයක් ඇතිකරගෙන මාර්ගඵල පිළිබඳව අවබෝධයක් ඇතිකරවන විදියට කතා කරන්න. සෝවන් සකෘදාගාමි අනාගාමි අරහත්තාදී මාර්ගඵලවල තිබෙන වටිනාකම පිළිබඳව මෙනෙහි කරන්න. ඒ පිළිබඳව කතා කරන්න. සසරෙන් එතරවීම පිළිබඳව කතා කරන්න. මගඵල පිළිබඳව ඒවායේ ඒ පරම සුවපත්භාවයේ පිළිබඳව මෙනෙහි කරන්න කතා කරන්න. ඊළඟට බුදුහාමුදුරෝ දහවෙනි කාරණාව හැටියට පෙන්නනවා අත්තනාච විමුක්ති ඥාන දස්සන සම්පන්නෝ හෝති විමුක්ති ඥාන දස්සන සම්පදා කතංච බික්කූනං කත්තා හෝති. තමන් ඒ විමුක්තිය සාක්ෂාත් කරගෙන ඒ සුවය භුක්ති විඳිමින් අන් අයවත් ඒ සුවය තුළ රඳවා ගැනීම සඳහා යොමු කරවීම සඳහා කතා කරන්න. නිවනට තමන් නිවී සැනසී අන් අයවත් නිවෙන්න සැනසෙන්න කතා කරන්න. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා කතා කරනවා නම් මෙන්න මේවා කතා කරන්න. එහෙම නැතිනම් මේ ලෝකී යථා ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් සතර සතිපට්ඨානය වඩමින් භාවනා මානසිකාරයෙන් ආර්ය නිහඬියාවෙන් කාලය ගත කරන්න. ඒ නිසා මේ ලැබිලා තියෙන බොහොම වටින අවස්ථාවක් බුද්ධෝත්පාද කාලයක් පරමාර්ථ මනුස්ස ජීවිතයක් සතර දිසාවෙන් බුදුබණ ඇහෙන යුගයක්. මෙබඳු කාල සීමාවක ධර්මයටම තැන දීලා ආර්ය නිහඬියාවට තැන දීලා ආධ්‍යාත්මික දියුණුවට පියවරෙන් පියවර සමීප වෙන්න නිවන සාක්ෂාත් කරගන්න පියවරෙන් පියවර සමීප වෙන්න උනන්දු වෙන්න ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව හේතු වේවා වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කරලා විශේෂයෙන් අද දවස පුරාවටම බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ මේ විකාශනය වෙන සෑම ධර්ම දේශනාවකම සදැහැති දායකත්වයේ ධර්මින් මහ ඉහළ වටිනා කටයුත්තක් සම්පූර්ණ කරලා බලාපොරොත්තු වන පරිදි මැලේසියාවේ පදිංචි අද දවසේ උපන්දිනය සමරන අගෝස්තු පළවෙනිදා උපන්දිනය සමරන නිලානි සෞම්‍යලතා කහවිට මහත්මියට අපි හැමෝම හදවතින් ආශිර්වාද කරනවා. බුදුගුණ බලෙන් දම්ගුණ බලෙන් සංගුණ බලෙන් මුළු රටටම ලෝකෙටම මේ කාලපරාසය තුළ උතුම් ධර්මය සමීප කරලා අත්පත් කරගත් සකල කුසලානි සංසයන්ගේ බලෙන් ඔබතුමියට සුබ උපන්දිනයක්ම වේවා. ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පුතුන් දෙදෙනා වන BLG ජනක BLG නදුන් එවැගේම SC හෙට්ටිආරච්චි යන පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවය කායික මානසික සුවය පතන්න මේ භවයේදීම මගඵල නිවනින් සැනසෙන්න මෙපින් හේතු වේවා කියලා වුන් ප්‍රාර්ථනා කරනවා. ඒ බලාපොරොත්තු සඵල වේවා. එවැගේම නිලානි සෞම්‍යලතා කහවිටගේ පියාණන් වන පර්ලෝසපත් පිළියන්දල විසු සිංහබස් අයිතිකරු ඊබට් කහවිට මුදලාලි පියාණන්ටත් මෑණියන් වන කේ පෙලෙන්තිනා පීරිස් මහත්මියටත් සැමියා වන නිලානි මෝටර්ස් අධිපතිව සිටි BLG සෝමපාල මහත්මාටත් ඉක්මන් භවයක දියුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මෙපින් හේතු වේවා. ඒ වගේම SC හෙට්ටිආරච්චිගේ දෙමව්පියන් වන නන්දා පද්මලතා විජේසේකර මෑණියන්ටත් විජේසිංහ හෙට්ටිආරච්චි පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය පිණිස මේ භවයේදී මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මෙපින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනන්ත සංසාරයේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ට මෙපින් අනුමෝදන් වේවා. වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසද ලෝකවාසී සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසද මෙපින් හේතු වේවා කියලා වුන් පතනවා.
ඒවගේ මපවාතී වදාළ පරම පූජනීය දරනාගම කුසල ධම්ම නායක හාමුදුරුවන්ට පතන්නා වූ බෝධියකින් නිවන්සුව පතන්නටත්, ඒවගේම නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත්, ඒවගේම සම්බෝධි විහාරාධීපති අතිපූජනීය බොරලැන්දි වජිරඥාන නායක හාමුදුරුවන්ටත්, බෞද්ධාකාර්ය මණ්ඩලයටත්, ඒවගේම විහාරවාසී මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව දිගාසී සම්පත් ප්‍රාර්ථනා කරනු. ඒවගේම රට වැසිලෝ වැසි ධර්මය ශ්‍රවණය කළ කොයිකාටත් ආශිර්වාදය පතන්ටත්, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නත්, සම්‍යදෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු බලාපොරොත්තු එලෙසින් සඵල වේවා කියන අදහසින් මියගිය ඥාතීනටත් දෙවියනටත් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉත්තාවතා ච අම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා ච අම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා ච අම්හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස්කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම සිද්ධ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහවත්නි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ දේශනාව පවත්වා වදාළ කුඹුක සිරි වජිරඥාන ධර්මායතනාධිපති අභිධර්මාචාර්ය අවසරයි අපට නමසීපත් කරන්නට පූජනීය ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උදාරතර වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ හා රූපවාහිනිය මේ පැයේදී ඔබ වෙත සන්නිවේදනය කළ දායකත්ව සත්‍ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.